කූලවන මිනිස් සිත් සතන් අමනිිල නිඹල්ල බුදුතහාමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙ පාරමිතාව ධර්මතක්ෂි අද ධර්මදක්ෂිණාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැදමකොට වදාල කරු දේශකයාණන් වහන්සේ පෝජනය මාතරේ මහින්ද ස්වාමින්න්ද්‍රාණන් වහන්සේ ස් සමන්තා චක්කවාලේ සූ අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මංම නිරාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයංබදන්තා ධම්මස්සවන කාලෝ අයංබදන්තා දම්ම සවන කාලෝ අයංබදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුන්දස්සේ නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ උතුමු භාග්‍යවුතුන් වහන්සේට මගේ උතුන්ම නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයත්දේශනා කරන මේ වෙලාවේ. මගේ මොවින් වැරදි වචනයක් පිටි නොවේවා, මිට්‍යාදුෘෂ්ඨික වචනයක් පිටි නොවේවා, මගේ අදහසක් ධර්මේයටි විරුද්ධව පිටි නොවේවා උතුන්ම භාග්‍යවතුන් වහන්සේගේ සතතිමෝ බුද්ධ වචිනය දේශනා කරන්න, භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. ධර්මරත්නී අධිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා සංගරත්නී අධිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. කෝටිලක්ෂයක් වැඩසිටින සියලුම ආරයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දෙනාටම භාග්‍යවුතුන් වහන්සේගේම ධර්ම අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාධෝ, 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 මහා සංගරත්නි නවසරයි ශ්‍රද්ධහ බුද්ධි සම්පන්න කාරුණික වාසනාවන්ත පිංවත්නී. අද දවසේදීත්, ඉරිදා නෙතෙෆෙම් ධර්මදක්ෂිනා ධර්මානු ශාසනාව සමඟයි, පින්වත් ඔබැහැම දෙනාම සූදානම්වෙලා සිටින්නේ. සිත්නෙත් අසුපව ධර්මාණු ශාසනාව ශ්‍රවණය කරලා අවසංවෙලා. නැවතත් ඔබ වවත් දහම් කරුණු ජීවිතයට අවබෝධ කරගැනීමේ අරමුණින් මේ විද්‍යයට සෝදානම් වෙන්නේ භාක්‍යවතුන් වහන්සේ විසින් දේශනාකොට වදාල ඒ වටිනා දහම තවතවත් තවතවත් අපි අවබෝධ කරගන්න ඒ වෙනුවෙන ඔබමි පෙළගෙසේ සිටින්නේ ජීවිතය ලබන අපි අත්තිශෙයිම දුර්ලබමදය තමයි භාග්‍යවතුන් වහන්සේගේීමේ දහම වටහා ගැනීම උතුම් දුර්රල භවස්ථාව අදමි පින්ංවත් හැම දෙනාම ඉතාමත්ම හොඳින් සිද් කරන්නට බලාපොරොත්තු වෙනවා. අදත් අපි ධර්මානුශාසනාවට මත්්‍යෙන්සිහිපත් කරනවද දේශනාවේ දායකත්වේ දරණ පින්වත් පිරිස පිළිබඳව වයන්ගොඩ පත්තල ගෙදර වයිටවේල් වත්තේ පදිංචි ආයුරුවේද වෛද්‍ය සරෝජනී වීරසේකර මහත්මිය ඇතුළූ පෞුලේ පින්වත් පිරිස. හැමදිනාටම අපි ධර්මානුසාාසනාව අවසානයේදී පුඤ්ඥානමෝදනා කිරීමේ අරමුණින් අපි ධර්මානු ශාසනාව ආරම්භ කරම ඉටමත්තෙන් අපි හැමදාම වගේම අදස්සෙත් පතමු විශේෂයෙන්ම අතිගෞරුවනීය අවසරයි බණ්ඩාරවෙල අමිතානන්ද නායක මාහිමපාණන් වහන්සේට අපි සෙත් පතමු. උන්වහන්සේ නිදුක්නීරෝගේ සොයේ ලබේවා කායික මානස්සික සුවපත් භාාවේ ලැබේවා උන්වහන්සේට, භාග්‍යියතුන් වහන්සේගේ ශාසනයහි අති විශාල ශාසනිික සේවයක් කරන්නට ශක්තිය දහිරේ ලැබේවායි ප්‍රාර්ථනාවෙන් අපි සාදු කියා මුලින් ආශිරුවාදය කරමු. වගේ මමම අද දවසේ පෞද්ගලිකව පුුණානමෝදනාවක් කරනවා අදමා මේ සිදු කරන ධර්ම දානමිය පින්කමි බලයින් ධර්ම දේශනාවක් දේශනාකිරීමමා ලබන සීලුප පුුණන්නේ ධර්මයන්ගේ බලයනුත් ම පැවිදදිී ජීවිතයට පත්වන්න කලින් පාසල අධ්‍යාපනය ලබන කාලේදී. මට ආචාරවරය වශයෙන් කටුවුතු කරපු ම ඉගෙනගත්තු පාසල අම්බලන්තොට හම්බන්තොට ප්‍රදේශයේ තිබෙන අම්බලන්තොට කියන ගමේ මල්පෙත්තාව කියන විද්‍යාලයේ තමයි මං පුංචි කාලේ අධ්‍යාපනය ලැබවේ. ඒ අධ්‍යාපනය ලබන පාසලේ අධ්‍යාපන ලබන කාලෙේ අපට හිටියා බොම දක්ෂ විදුහල් පදතිතුික් . එකල පාසලේ සංවර්ධන කටයුතු සේම ළමයින් තුළ මනාහික්මුණුස්වභාවයක් ළමයි ගනාගතය වෙනුවෙන් අනාගත සුබසිද්ධි උදසාම වැඩ කරපු ් ගරුවරෙක්, ආචාරවරෙක්, ඒ ගුරුවරයායකෙන නමට ගැලපෙනම විදිට කටයුතු කරපු ගුරුවරෙක් ම මගේ ජීවිතය දැක්කපු ශ්‍රේෂ්ඨතම ආචාරවරයෙ, ගුරුවරෙක් ඉතින්ගේ විදහලි අපි අධ්‍යාපන ලබන කාලේ හිටපේ විදුහල්පතිතුමන් එස් රත්නායක මැතුතුමන් තේතුමාට මා මේ වෙලාව පෞද්ගලික මාශිර්වාදය කරන මොකද අපි පුංචිකාලේ මාදැක්කපු බොහොම පෞර්ෂත්ටන් හිබි. හොඳ ගතිලක්ෂණවලින් යුක්ත ශිෂ්‍යන් වෙනුවම් වැඩකරපු කටයුතු කරපු ශ්‍රේෂ්ට ආචාරවරේ එකති එතුමා මේ වනවිට තරමක් අසනීපතත්වයෙන් පසුවනවා මගේ තැන ඒතුමාගේ අධ්‍යාපන ලබල අද ලංකාව බොහෝ ඉිහල තැන්වල. ඉහල ශ්‍රේස්ත්‍රියන් වලතු ද එතුමාගේ අධ්‍යාපන ලබපු ශිෂ්‍යෝ වැඩ කරනවා.ඉතින් අපිත් එතුමාගේ අධ්‍යාපන ලබපු ගෝලෙක් හැටියට මං මේ වෙලා ස්වාමින් වහන්සේ නමක් වුණ තුන් එතුමාට පුුණ්ානමෝදනා කරලා ශිරවාදය කරනවා තරමක් අසනීපතත්වයෙන් පස වී සුවේ ලබමින් සිටින. එස්රත්නායක ගෘුපියානන්ට, මං මේ වෙලා සෙත් ප්‍රාර්ථනා කරනවා, මාධමී ශාසනෙක ජීවිතේ ලබන ලද සීලපුුණිධර්රමියන්ගේ බලයෙන්. එතුමානන්ට නිදුක්නීරෝගේ දීර්ගාවස්ුවේ ලබේවා. කායික සුවය මානස්සික සුවපත්භාවේ ලැබේවා. එතුමානන්ට, මේ සිදු කරන ලද සියලුපින් අනුමෝදං වී. මේ භාග්‍යුතුනහන්සගේ ශාසනයේ ධර්ම මාර්ග බොහෝම යහපත් ගමනක් ගමන් කරන්නටත්. එතුමානන්ට චතුරාර් සත්‍ය ධර්රමයාව බෝධ කරගන්නටත්. මේ සියලොපින් හේතුවාසනාාවේවායි කියලා ම පෞද්ගලික්කව සාදුසිතිං මුලින්ම සිත්‍රාර්ථනා කරනවා. නන්ගේ ප්‍රර්ථනාව සිදු කරන ගමම අද දවස අපි දේශනාව සඳහා අවධහනී යොමු කරමු අපි පසුගිය සති දෙකේ ආරම්භ කරා තවත් දේශනාවක් එතමයි බ්‍රක්්මායු සූත්‍රය මච්චිමිනිකායි සංග්‍රහ වෙලා තිබෙන මෙ බ්‍රක්මාය සූත්‍ර අපි සාකච්ඡා කරන්නට ආරම්භ කලා. දේශනාව ආරම්භය හැටියට සර්ලව යමක් කියනවනං කෙටියෙන් බ්‍රක්්මායු කල බ්‍රාක්්මණයක්කිටියා බ්‍රක්මය බ්‍රාක්්ණයා කියල කියන්නේ බ්‍රාක්්මණ ආගමී එන්න ඉහලම නායකේ ද සමහර ආගම්බල ඉන්නවනේ ඉහළම නායකින් අපේ ආගම්බල බුද්ධාගමීන්නේ ඉහළම ගනේ නායකින් හටිටප හඳුන්වනේ මහනායක ස්වාමීන් වහන්සේලා එවගේම තමයි සමහ ආගම්බල හෙමි ඉන්නවා ඒවාගේ අය එතකොට මේ බමුණු ආගමෙත් ආන්නේේ වගේ හිටපු ඉහලම නායකෙක් තමයි මේ බ්‍රක්්මාය බ්‍රාක්්ණය කියල කියන්නේ බ්‍රක්ම බ්‍රක්්මනට දැනගන්න ලැබෙනවා බුදුහාමුදුරුවෝ මේ ලෝකෙ පහළ වෙලා කියලා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධ කරගන්නට මේ බ්‍රක්්මයි බ්‍රහ්ණට ඕනකමක්ඇතිවුණා ොකද මිනිස් ඇවිල එක එක් නැවිලා කියනවා ගෞතම බුදුහාමුදුරුව මේ වගේ කෙනෙක් මේ වගේ කෙනෙක් කියලා. නො එෙක් ආකාරයට බුදුරජාණන් වහන්සේ පිළිබඳව. බොහෝ අවස්ථාවන්බලදී නොයෙක් නොයෙක් ආකාරය යහපද්දේම ප්‍රකාශ කරනවා. ඉරි මේ බ්‍රහ්මාය බ්‍රාහ්මණයක් මමයි ඔබට මතක් කලා බොහෝම දැනුමත් තියෙන කෙනෙක්. දැනුමතින් බොහෝම ඉහලට ගියපු කෙනෙක්. එතන මං සඳහන් කලා එතුමා තවත් විශේෂ ශාස්තරැකිගෙනගත් තර බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙන අවුරුදු දාහකට කලින් දෙවිවරු ගාතාවන් නැතුළත් ගන්ත දොළොස්දාහක්. මුස්ලෝකයට එවනම කියලා. එතකොට ඒ කාරණාව නිසා මේ බුදුකිිෙනෙක් යනි කෞද කියෙ ම බ්‍රක්්මාය බ්‍රාක්්මණය දැනගෙන හිටියා. ඉතින් මෙිද්ධතිස් මහා පුරුසලක්ෂණ මේ වගේ දේවල්ම බුදුරජාණන් වහන්සේට තියෙනවාද කිය බලන්ඩ මේ බ්‍රක්්මාය බ්්‍රහක්්ණට ඕනකමක් ඇතිවුණ. ඒ නිසා තමන්ගේ ළඟ හිතයක් බොහොම ජේෂ්ඨ ශිෂ්‍යයෙක් ඔහු උත්තර කෙලමානවකගේ බ්‍රක්්මාය බ්‍රාක්්මණය වගේ ොෝ ොහොඳ ටිගෙන ගත්තුූ ගෝලේ. මේ උත්තර මානවකාව යවනවා බ්‍රක්්මයි බ්‍රාක්්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට බුදුහාමුදුරුව ඇත්තටම බුදුවෙච්ච කෙනෙක්ද කියලා බලන්න. තිගෙහිම ගේල බලලා මේ බ්‍රක්්මයි බ්‍රාක්්මණයක උපදේසින් උත්තර මානවවැැකෑ වෙල භාග්‍යතුන් වහන්සේගේ ළඟ අවසරාරගෙන මාස හතාත් බුදුහාමුදුරුවන්ගේ පසු පස ගමන් කරා. ලබිනිව තාාවමේ විල්ලා ඉස්සර වෙලාම බැලුවේ දෙතිස් මහ පුර සක්ෂන තිස්මහපුරු සලක්ෂණ මසාහතකින් බැලුවෙන හ ආ ම වෙලා තම දතිස්මහපුරු සලක්ෂණ බැලුවේ. තිස්මහ පපුරු සලක්ෂ බලලා හමනත්තන්ගේ ලක්ෂණ තිස්ක බලලා ඒ ක්ෂණ දෙක් දැගන්නටල බෙන්න හ. ාගතු වහන්සේ දැනගන්නවා මුහමේ ලක්ෂණක දක්කන ඇතිවනොතින් ොහ. පැහැදෙන්න්නේෙනෑ හමුණුත් මොහුත් ධර්මියවබෝධ කරගන්නන ්‍රක්මා බ්‍රාක්්මණය ධර්මියවබෝධ කරගන්නෑ කියලා භාග්‍යයුතු වහන්සගේ එරදිියෙන් ඒ කියන ලක්ෂණ දෙක පෙන්න්නන්න සැලැසවා.ඒ ලක්ෂණ දෙක දැක්කයිෙන් පස්සදි දැන් උත්තර මානවකය කල්පනා කරනවා මේ ප්‍රමාණවිතරක් ගිහිල්ල කිවට මදි. මම බුදුරජාණන් වහන්සේගේ ඉරියාාපතය පිළිබඳව. එක අන මේ හැසිරෙන ආකාරයේ පිළිබඳවත් මේ විදිහයටම අධීක්ෂණය කරන්නට ඕන කියලා මාස හතක් ඒ ඉරිියව් පිළිබඳව අධීක්ෂණය කලා. මෙනි මේ හැම දෙයක්ම පිළිබඳව මාස හතක් මේ උත්තරමානවකයා භාගිතු වහන්සගේ පසු පස ගමන් කරලා ඒ පිළිබඳව සොයා බැලීමක් කලා. තුමං අද ඔබට මේ පැහැදිලි කරන්නේ උත්තර මානවකයක් පළමෙන්න්ම බැලුවේ දෙතිස්මහා පුරුසලක්ෂණ. එමන අද දවස අපි දෙතිස් මහා පුරුස ලක්ෂණ මොනවාද කියල ඉස්සර වෙලාම තේරුම් ගමු. මේ ලක්ෂණ තිස් දෙක කියන්න කලින් මං ඔබට පුංචි දෙයක් කියන්නට ඕන. දැම ලක්ෂණ තිස් දෙකමි සරීරයක තිබෙන ලක්ෂණ.දමේ ලක්ෂණ තිස්ක බලද්දී සමහරයේ මේක ම මිහිම කරන්න පුළුවන්. තමන්ගේ ශරීරයත් මේ වගේ ලක්ෂණ තියෙනවාද කියලා බලන්න පුුවන්. ඒම බලනක වරදක් නැහැ. මොකද මිවැනි පින්කරලා තියන කෙනෙකට ලබන්න පුුවන්දැන්. භාග්‍යවතුන හන්සට විතරක්ම විශේෂූ ලක්ෂණ තිස් දෙකක් නව මේක. සක්විත රජගෙනෙ කොට ලබෙනවා. වගේම තමයි ධර්මය සඳහන්ගෙනවා නන්ද කුමාරයට මේ දෙතිස් මහපුරුසලක්ෂණ තිබුණ, රාහුල කුමාරයට මේ දෙතිස් මහ පුරුසලක්ෂණ තිබුණ කියල පින් උතුනි ධර්මය සඳහන් වෙනවා. එනි සාපින්ඔතුන මේ දලක්ෂණ පිළිබඳව? මේම ඉගෙන ගනීදේ ඔබ විමසලමින්. නිකම්ම නිකම් පෙනිනාකාරයට ලක්ෂණැඇ තිබුණයි කියලා කවුරුවවතිතන්නපා මට මේ දෙතිස්වාහ පුරුසලක්ෂණවලින් එකත් තියෙනවා කියලාදැන්. එහෙනම්මම් මෙතැන් සිට ලක්ෂණ තිස්ක පැහැදිලි කරනවා. ඔබ සටහන් කරගන්නය සටහන් කරගන්න ලක්‍ෂණ තිස් දෙක මොකද දෙදිතිස්වාහ පුරස ලක්ෂණ කියලාක් යාහල තිබනට, සමහහාරය ඇත්තටම මොනවද කියවත් දන්නේ නැහැ තින්ඒ දෙතිස් මහා පුරුස ලක්ෂණයන් පිළිබඳව උන් අවබෝධයක් ඇති කරග ඔ හැමදනවා. මේ කරුණු පිළිබඳ අවබෝධයෙන් අහන්න මොකද බුදුහාමුදරෝ පිළිබඳ වහරීයට අපිට තේරුම් කරගන්න පුළුවන් මෙන්න මේ කරුණු කාරණාවල් අවබෝධ කර ගැනීමෙන්. දෙතිස් මහා පොරුසලක්ෂණ පිළිබඳව පලවිනිම ලක්ෂණය තමයි පින්වතුනි සුප්පති ට්ටිත පාදෝ. සුප්ප ත්්තිිත පාදෝ කියල කියන්නේ බුදුරජාණන් වහන්සේගීමි පාදය බොහොම සමමට්ටමකින් තමයි යටිපතුළ පිහිතල තියෙන්නේ. එකනේ, බුදු හාමුදුරුවන්ගේ යටිපතුලෙන් මේ මහපොලෝම ස්පර්ශ කරන පොල දැන් අපේ යටටිපතුලාරගෙන බන්නකොට යටටිපත්තුලේ මැද හරියෙන් පොඩ්ඩක් නැමිල තිෙනවනි. හැබැයි භාකවුතුන් වහන්සේගේ යටිපතුල පි එහෙම නෑ. දැන් ඔය බුදුපිළිම නිර්මාණය කරලා තියෙන විදිය. දැන් ඔයක බුදුපිළිමයක්ක් නං එක හරියටම තියෙන ඔය බුරුමරටේ. උරමරටේ නිර්මාණය කරලා තිබෙන බුදු පිළියක්ත්තිෙන මට එක නම මේවිලා මතකේටන්නේ නැහැ. එක විහාරස්ථානයක. ඒ බුදු පිළිම වහන්සේ පින්හතුන වැඩයින්නේ සිංහසයාවෙන්. ඒ වැඩයින්න ආකාරයට පංවතුන ඒ යටිපත්තුලේ බොහොම සමව තියෙන්නේ. ඒ ඇනි නිකන් අර ලෑල්ලක් වගේ එකට හොඳට මටම් කරපු විදිහට තම යටිපත්තුල තියෙන් නැමිලනෑ කොහෙවත්. ඒකට තම සුප් තිත්්තිත පාදෝ කියල කැනෙ මනා පිහිටුණු පාදයක් තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පය තබනකොට මහපොලොවට සම්පූර්ණයෙන්ම උන්වහන්සේගේ පාදයම මේ මහපොළොව පින් ඔවතු නිස්පර්ශවෙනවා. භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි වඩිනකොට, ැ මේ පොළොවේ උන්වහන්සේ පයතබල වඩිනකොට. පින්හතුනි කවදාවත් උන්වහන්සගේ පාදියට කිසිදුු ආකාරයකින් වේදනාවක් දැනෙනෙ නැහැ. වේදනාවක් ඇතිවෙන්නේ නැහැ. මොකද ඒ වේදනාවක් ඇතිවෙන් නැත්ති. සංසාරය ඒ තරමටම පින්වතුනි පින් කරලතියර නිසා. දැන් ඔන්න පැහැදිලි කරනවා බුදුහාමුදුරුවෝ වඩිනකොට පතුනි මුළු භූමි තලයම. ඉතාමත්ව පිරිසිුදු ආකාරයට පිරිසිුදු වෙනවා. එකනෙ මනාකොට පිරිසිුදු වෙනවායි. එකැනෙ සිහිංවාතයක් හමල උන්වහන්සේ වඩින මාර්ගේපින් ඔතුනි පිරිසිුදු වෙනවා. කුණු දූවිලි ආදේ දේවල්වලින් දෙවල් ඉවත් වෙලා පිරිසිදු පොළොවක් බවට පත්වෙනවා. එවගේම තමයි වලාහක දෙවියෝ පොකුරු වැස්සගින් අර භෝමිය තෙමනවා මොකදර දූ විලිය වෙස්සෙන නිසා. ඉතාමත්ම සියු් පොකුරු වැැස්සකින් පිංහොතුනි අරභූමිය තෙමනවා එත් තෙමන්නේ දූවිලි ඇවිස්සෙන නිසා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වඩින මාර්ගයේ අහස ඉහලින් උඩට උඩුවියනක් නිර්මාණය වෙනවා. ඒ උඩුවේෙන නිර්මාණය වෙන්න පින්හොතුනි අවරශ්මීෙන් ආවරණය කරන්න. එ වගේම තමයි පංහොතුන භාග්‍යවතුන් වහන්සේ වඩින මාර්ගයේ වඩිද්දි වාතයකින් වෙනත් වාතයකින් පුෂ්පියන් නැවිල්ලා. ඒ පොෂ්පියන් වඩින මාර්ග පුරාවට පි පින්වතුනි ඇතිරෙනවා.ඒවගේම තමයි බුදු හාමුදුරුව පින්වතුනි වඩින මාර්ගයේ වඩිනකොට අපිහිතමොන්න පුංචි ගල් තියෙනවා. එක සමහර ගල් තියෙනවා යටිපතුලට හසුවෙන්න පොළවා. ඒවගේ පොවෙ තිබේ පොලෝ පින්වතුනි හැමතනැකම සමට්ටම නෑන සමහර තැංවල පොඩ්ඩක් ඉස්සලා තියෙනවා එකනේ යටිපතුරට අහුවෙනවා දැනන්න සමහර තැන්වල වලවල් වගේ හැදිලා තියෙනවා. එතකොට පංොතුනි අර මුළු භූමිය බුදුහාමුදුරෝ පයතබන මුළු භූමිය පුරාවටම පින්හොතුනි අර උස්සූ භූමි පහත්වෙනවා. පහත් වූ භූමිස්සෙනවා ඒ ැන මුළු භූමියම සම මට්ටමක් වගේ සිද් අලංකාර වෙන සම මට්ටමක් වගේ පින්හොතුනි සැකසෙනවා. එවගේම තමයි ඒ පහතුූ භූමි සමතලා වෙලා ඔස්සූ භූමි පහත් වෙලා, ඒ පොෂ්පයන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාදය පිළිගන්නවා. දෙැකර ඉතාමත්ම සියුම් පුෂ්පියන්න පින්හතුනෙන්නේ. ඒ ආවයෙන් පස්සෙදී ඒ පොෂ්පියන් නිසා මුළු බුදුරජාණන් වහන්සේගේ පාදේම පින්හතුනි පුෂ්පියන් පිළිගන්නෙ දැන් ඒ පපුෂ්පියන් පවා බොහෝම සැප සහිත පුෂ්පියන් එකනේ සැප සහිත පුෂ්පියන් කෙන දැන් සමහර මල් තිබෙනව පින්හතුනි පයට පෑගුණාම ටිකක් රළු ස්වභාවයක් තියෙන්නේ. සමහර වෙලාවට කටුතියෙන්න්න පොළුව, රළුවතියෙන්න්න පොළවා. හැබැයි භාග්‍යෝතුන් වහන්සේ පය තබනකොට, එහි වැටන ඒ පුෂ්පයන් පිහවතුන සැප සහිත පුෂ්පයන්නේේ කියන්නේ හරියට නිකං? සිියුම් පලසක එකනේ රෝමියන්වලින් යුක්ත පලස කැවිදිනෝ වගේ බුදුරජාණන් වහන්සේ පයතබ ඇැවිදින කොට මේ මහපොලොවේ උන්වහන්සේ වෙනුවේ මහට ගන්නේ පුෂ්පියන් උන්වහන්සේ පිළියර ගන්නවා. එකනේ පුෂ්පියන් උඩට තමයි පින් තුනි ඒ පාදයන් එකතු වෙන්නේ. එවගේම තමයි බැරිවෙලාවක්ක අපිහිතමු බුදුරජාණන් වහන්සේ ගිනිාගුරු වලකට අඩියක්තියන්න යනවා.ඒ ගිනිාගුරු වලකට අඩියක්තියන්න ගියෝතින්, ඒ ගිනිියංගුරු වල්ල පින් හතුනි නෙවිලා ඒ ගිෙනියංගුරු වලේ ගිනිවෙනුවට පින්හතුනි මල් හටගන්නවාකැ එහෙම දේවල් සමහර වෙලාවට සමහර තැන්වල සිද්ධ වෙලාතිබෙන දැම්මන් ඉස්ස හටය පැදිලි කරන්න මේ වෙලාවේ ඒ කතාත් මෙතන්ට එකතු කරගත් ඔති අපට දේශනාව කරගන්න අවසංකරගන්න බැරි වෙනවා. එතකොට එතන පැදිලි කරනවා පින් තුනි ඒ වගේ තැනකට බුදුරජන් වහන්සේ පයතැබෝතින් ඒ ස්ථානයේ පින්හතුනි ගිනි නැතිවෙලා ඒ ස්ථානයේ මල් හටගන්නවා. පිහතුනි බුදුහාමුදුරුවෝ පය තබන සෑම තැනකම පින්හොතුනි මේ ආකාරයට මල් හටගන්නවා. ද සමහර වෙලාවට පින්හතුනි ගොඩක් අයට දැ මේ වගේ දේවල් කිව්වයි පසදි හිතෙන්නේ මේවමේ අතිශෝක්තියෙන් ලියපුවා කියලා. මේවා අතිශයෝක්තියෙන් ලියපුවාද කියල පංවතුනි හිතෙන්නේ අර බුදුහාමුදුරුව පිළිබඳව ශ්‍රද්ධාව ඒ තරමටම නැති අය. ශ්‍රද්ධාව ඒ තරමටම නැහැ. ඇත්තටම පින්හතුනි සමහරයට හිතෙනවා මේ බුදුරජාණන් වහන්සේ ළඟතිවිච්ච මේ ආශ්චාර්යමත් ලක්‍ෂණ මේ විදිහයට මතු කර ඇත්තේ බුදුහාමුදුරුවෝ පිළිබඳව ප්‍රසාධයක් කටගන්න ඕන නිසා මේවා ලියපු අය. මේවා රච්චනාකරපු අය ඒ කාලයන්වලදී බුදුහාමුදුරුව පිළිබඳව සද්ධහව උපදවාගන්න ලියපු ගොත්තපු කතා හැටියට තමයි සමහරයට හිතෙන්නේ. හොඳට මතකතියාගන්න බුදුරජාණන් වහන්සේ පින්වතුනි කවදාවත් උන්වහන්සේගේ ලක්ෂණයන් පිළිබඳව උහන්සේ සඟවලනැහැ. ප්‍රකට කල්ල තිබෙනවා. ඒ ප්‍රකටකරපු ලක්ෂණයන් තමයි මේ ධර්මී සඳහන් වෙලා තිබෙන්නේ. ඇත්තටම සමහර ග්‍රන්තලියපු අය ඒ බුදුහාමුදුරුවන්ගේ ලක්ෂණ පිංහතනි වැඩි කරලා නෙවේ ආශ්චර්යමත් ලක්ෂණ පින්වතනි සමහර වෙලාවට අඩු කරලා තියෙද්ද. ම ඔබට පොඩි නිදසුනා කියන්නා. පින්හතන අපි පුංචිකාල ඉඳලම අහල තියෙනව නේද? කුඩාකාල ඉඳලම මේ බුදුහාමුදුරුවෝග බෝධි සත්‍යයෝ ඉපදෙනකොට, නිෙළුම්මල් හතක් පිපුුණ කියලා. පය තබනකොට මහපොළුවේ නිෙළුම්මල් හතක් පිපුණ කියලා. මබට මේ ධර්මකරුණ පැහැදිලි කරන්න ඕන නිසා තමයි මේක කියල දෙන්නේ. පිංහතුනි මට ඔබ පොළුවන්නන් කියන්න බුදු බෝධිසත්වයන් වහන්සේමි මහපොළොුවට පය තබනකොට නෙළුම්මල් හතක් පිපුණා කියලා, ධර්මය කොහේද සඳහන් වෙලා තියෙන්නේ. ත්‍රිපිටකේවත් අට්ටකතාවලවත් තීකාග්‍රන්ථවලවක්. පිතුනි කොහෙවත් බෝධිසත්වයන් වහන්සේ මහපොලෝට පය තබනකොට. කිසිම තැනක පංවතුනිමේ නෙළුම්මල් හතක් පිපන කියල කතාවක් සඳහන් වෙලා නැහැ. ඒ ඇයි! ඒ පින්වතුන මට හිතනෙවිදදිට ගොතපු කතාවක් වෙන්න ටෝඩ. එක ඇත්තටම ධර්මි අපේ විශේෂයෙන් බොහොම වටින ධර්මටන්ත රචනා කරපු, ධර්මයට ගරුකරමීම ධර්මය රචනා කරපු, ්‍රේෂ්ිතිවරන් වහසේ නමක් තම රේුකාණෙ චන්දීම නායකහාමුදුරෝ කියන්නේ. උන්වහන්සේ විසින් රචනා කරා ධර්ම විනිශ්්‍යය කල පොතක් පුළුවන්නන් ඔබඔ ධර්මවිනිශ්්‍යය පොතේ දෙසිය දාහත්වෙනි පිටුවේ. එම නැත්තං අසු අටවැනි ප්‍රශ්නය හැට මගේ මතකේටෙන්නේ අසු අටවෙනි ප්‍රශ්නය වෙන්නට ඕන අසු අටවැනි ප්‍රශ්නයේ දෙසිය දහත්වෙනි පිටුවන්ගේ බලන්න, ඔය කියන කාරණාව උන්වහන්සේ සඳහන් කළ තියෙනවා. පිිතුේ ධර්මය කොහේවත් නැහැ? මේ නෙළුම්මල් හතක් පිපන කියල කතාව. ඇත්තටම පින්හතුනි මොකක් දෙන ගොතන සිද්ධ ුණනි. පින්වතුනි බෝධිසක්්‍යයන් වහන්සේ මේ මහපොලොවේ කනෙ පය තබනකොට උවහන්සේ බිහිවෙනකොට මවකුසිම් බිහිවෙනකොට, මේ මහපොලොව පින්වත්නි මල් හටගත්ත නැති තැනක් නැහැලු. උන්වහන්සේ බිහිවෙනකොට. පතු මහපොලොවේ උන්වහන්සේ පිහිවෙන ඒ භූමි ප්‍රදේශයේම. දනහිස දක්වා පිින්වතුනි මල් පිපිල්ල තිබෙනවා. ඉවගේම මේ පෘතුවී පුරාවටම පින්වතුනි සෑම තැනකම මල් හටගෙන තිබෙනවා. ගස්වල කදංවල අතුවල එවගේම තමයි මේ ගල් පලාගෙන මල්පිපිලතිබෙනවා කඳු පලාගෙන මල්පිපිලතියෙනවා මි පොලෝ පලාගෙන මල්පිපිලතින මුල්ලූ මේ පෘතුවිය පුරාවටම පින්වතුනි මල් පිපිලතියෙනවා ඇත්තටම? නෙළුම්මල් හතක් නෙවේ නිෙළුම්මල් හතක් පින්හතුනි පිපෙන්න්නේ ඉඩක් නෑබෝධිසත්වයන් වහන්සේ මහපොලෝට පයතබනකොට. ඒ තරං සෑම තැනකම පින්වතුනුන් වහන්සේගේ ඒ ආශ්චර්යමත් භාවියටම පින්හොතුනි මල් හටගෙන තිබෙනවා. ඉවගේම තමයි අහසේ ඕලම්බන කියන පදුමයා. එකට පුෂ්පවර්ගයා ඒ ඕලම්බන පදුමෙන් පුෂ්පයිෙන්. මේ මුළලු ආකාස තලයම පින්හතුනි වැහිල තිබෙනවා. ආකාස තලයම පින්හතුනි වැහිල තිබෙනවා හරියටනික වියනක් ඇැද්ද වගේ. එවගේම තමයි ධර්මය සඳහන් වෙන්නේ මේ දසදහසක් සක්කොලවල්වල සක්වලා තවස්සක්වොලකින් එකට ගැට ගැහිල තිබෙනවා පින්හතුනි මල් වැැල්වලින් මල් වැැල්වලින් පිංොතුන එකට එකක් සම්බන්ධ වෙලා තිබෙනවා. තරම් පින්තු බෝධිසත්වයන් වහන්සේ මහපොළොවේ පයතබනකොට සෑම තැනකම පින්වතුනි මල් හටගෙන තිබෙනවා. තිගෙනිසා ඇත්තටම ඔය මල් හතේ කතාව නෙවෙයි තර්මී පින්වතුනි ඇත්තටම බෝධිසත්වයන් වහන්සේ පාලවෙනකොට මේ මල් හටගත්තු ප්‍රමාණය පින්වතුනි කියල නිම කරන්න බෑ. බලන්න පින්වතුනි මේක මං ඔබට ඉස්සර හටේ පිළිබඳව පහැදිලි කිරීමක් කරලා දෙන්න බෝධි සත්ත්වයන් වහන්සේ පින්වතුන ඇත්තටම උන්වහන්සේ වඩින ගැන් බුදුරජාන් වහන්සේ වඩින පයතබන හැම තැනකම පින්වතු මල් හටගෙන තිබෙනවා උන්වහන්සේ අධෂ්ඨාන කළ අප ප්‍රසිද්ධිය වඩින තැකට විතරයි උන්වහසේ ඒක එහෙම නොකරන්නේ නැත්තන් උන්වහන්සේ පය තබන සෑම තැනකම පින්වතුනි මල් හටගෙන තිබෙනවා දැන් සුළුපු්‍ය කර්මයක් කරපු පදුම දේවත් බලන්න පින්වතුනි පය තබන සෑම තැනකම පින්වතු නිලුම්මල් හට ගෙන තිබෙනවනි තිං ඒවා අර අපිට ඇස් දෙකින් දකින බැරිනිසාතමය සමහර වෙලාවට මේව පිළිබඳව විශ්වාසයක් ඇති නොකරගන්නේ නමුත්මා ඔබට යෝජනා කරන්නේ මේ පිළිබඳව පින්වතිනි ස්‍රද්ධාවෙන් විශ්වාස කරන්න. තර්මය සත්‍යයි. බුදුරජාණන් වහන්සේගිමේ ආශ්චර්යමත් දේවල් සත්‍යයි. එවන් ආශ්චර්යමත් උතමයාණන් වහන්සේ නවක් ඒ දේවල් ලබන්න සංසාරයේ කරපු පින්කම් පිල්ලිබඳවා පිස්සරහට සාකච්චා කරමු. එතකොට ඔබට මේ කරුණු කාරණාවල් සියල්ලක් මවබෝධ කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පින් ඔතුනි ගේ දෙතිස් මහා පුරුසලක්ෂනවල පළබනිීමම ලක්ෂණය තමයි සුප්තිත්්තිත පාදෝ මනා පිහිටනු පාදයක් තිබෙන්නේ. ඉරකට දෙවනි ලක්ෂිණය තමයි පින් ොතුන ඒ පාධියන්නේ යට චක්‍රලාංචන දහසක් තිබෙනවා. එකනේ දහසක් චක්‍රලක්ෂණයන් ගෙන්යුක්යි. හෙටහාකෝපන තස්ස බෝතෝ, ගෝතමස්ස පාදතලේසු චකානි ජාතානි සහස්සාරාණ සනේමිකානි සනාභිකානිේ සබ්භාකාර පරිපූරාණී. මෙතර සඳහන් වෙනවා පින් ඔතුනේ. දහසක් චක්‍ර ලක්ෂණයන්ගේ යොක්තයි. අපි ඉස්සරහට සාකච්ඡා කරම ඇත්තරම දැ මේ චක්‍රලාංචන දහස පිළිබඳව. පින්හොතුනි අපට හිතන්නවත් බැරි අදහගන්නවත් බැරි පිංවොතුනි දෙයක් මේක පිකැනර චක්‍රලාංචනයක් කියන අපට හිතන්නවත් බැරි ආකාරේදයක්. නමුත් අපිට මේවා බුදුරජාණන් වහන්සේගේ සංසාරය කරපු ඒ මහාපුුණනිි කරමටික තේරුම් ක ර නි ද ක් න සත්‍රය සාක. චාරනොට මේ පිබඳවට්ික්ත් දීකවසා කච්චා කරම මේ චක්‍රලාංචන දහසක් මේ පතුලේ පිහිටන්න උන්වහන්සේ සංසාරය කරපු මොන වගේ පුන්න කරම දෙ කියන අපි පැහැදිලි කර ගමු. ඉඊට තුංවිනි ලක්ෂණ තමයි පින්ිතුරේ ආයත පන්හි. නැ පලවිනික තමයි සුප්පතිට්චිත පාදෝ. එවගේම දෙවිනක තමයි චක්‍රලාංචන දහසකින් යුක්තයි. එවගේම තුංවිනිියක තමයි ආයත පන්හි! ආයත පන්්හි කියෙක් යන දික් විලු බක් සහිතයි. භාග්‍යවතුන් වහන්සේගේ පිවතුනි පාදය හතරකට බෙදුවම ඒ හතරයම් පින්වොතුනි එක කොටසක් විළුබෙතියෙන්නේ කැනෙ එක කොටසක් සම්පූර්ණයම විළුමතියෙන්නේ කොටස් තුනක් අනිත් පාදියට යුක්තයි. තොවට බොදු හාමුදුරන්ගේ තවත් විශේෂ ලක්ෂණයක් තමයි පින්හොතුනි මේ ආයත පන්හී කියල කැනෙ විලුම්බද්දිගයි දික්විලුබක් සහිතයි. එවගේම තමයි ඊළඟ ලක්ෂණය තමයි හතරවෙනි ලක්ෂණය දීගංගොලී. දීගංගොලේ කියල කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අතේ මහපටඇගිල්ල හැරෙන්න්න. අන්නත් ඇගිලි හතරම පින්හොතුන එක සමානව පිහිට ලතින් දැ අපි අත ඇගිලි දික්රයිම් පස්සෙදමි ඇගිල්ලි සියල්ලාක්ම එක සමාන නැහැ එකට එකක් වෙනස්. හැබැයි භාගයවතුන් වහන්සේගේ පින්වොතුනි මේ අතේ ඇගිලි ටික දිගහැරියයිම් පස්සෙදී ඒ දිගහැරපු ඇගිලි අර මහපට ඇංගිල්ල හැරෙන්නේ? අනිත් සියලු මැංගිලි ටික පින් ඔතුන එක සමානව තමයි විහලට පිහහිටල තියෙන්නේ. උඩ කොටස එක සමානෝ පිහිටල තියෙන්නේ එකට කෙනවා දීගංගොලේ කියලා. එවගේම තමයි ඊළඟ ලක්ෂණය තමයි මුදුතලුන හත්ත පාදෝ. මුදුතලුන හත්ත පාදෝ කියල කියන්නේ අත්පාත්තාමත්ම මුරුදුුයි බුදුරජාණන් වහන්සේගේ. හරියට නිකං එදා ඉපොදුන්නූ. ංචිත් දරුවෙකුගේ අස්පාත් වගේ තමයි පින් ඔතුනි භාග්‍යුතු වහන්සේගේමි අත්පා ඉතාමත් මුරුදු අස්පා තමයි උන්වහන්සේගේ ශරීරේ පේට ලතිබෙන්නේ එකට කෙනව මුදුතලුනහත්ත පාදෝ කියලා එවගේම තමයි ඊළඟ ලක්ෂණය තමයි ජාලහත්ත පාදෝ ජාලහත්ත පාදෝ කියල කියන්නේ අත්තේ ඇගිලිවල රේකා තිබෙනවා ාගිතු වහන් දැන් අපිත් අතේ ඇගලිවල් ේකාය දැ ඇර ඇගිලි පුරක්කයෙන් පුරුක ෙදනවාගේ රේකා තියවනනි. පිගොත්තුන, බුදුරජාණන් වහන්සීමේ ඇගිලිටික එකට එකතු කරාමයි කැනෙ දිගැල් එකතු කරින් පස්සද ඒ. රේකාදැන් අපි අතේ ඇගිලිටික දිගහැරියයයි පස්සෙදි. ඒ ඇගිලි පේලියෙන් පේලි අරගෙන බන්නකොට රේකා දැන්. එක ඇගිල් එක තියෙන රේකාවේ තිය තැනෙව. අංගිරිත් ඇගිලි රකාවතියෙනනි ැනේ. අර අතේ ඇගිලි එක සමාන නැති නිසා? අපේ රේකාත් පින්වතුනි පේලියට එක සමාන නැහැ. හැරබැයි! බුදුරජාණන් වහන්සේ පින් තුනි ඇගිලි දිග හැරියයිම් පස්සෙද. ඒ ඇගිලි්ටි එකතු කරාම හරියට නික අර අල්ලේ ඉගැන ඒ අතේ ඇගිලිවලතිමන රේකා හරියට නිගන් දැල්කවලුුවක් වගේ දැන් දැල්කවුලු පින් තුනි කොටු කුටන තියෙනෙ ආ නිවගේ තමයි ඇංගිලි හතරතින රේකාටික එක සමානව පින් උතුනි පිහිටල තිබෙනවා. තකොට නිං අර ඒ පුරුකෙෙන්පුරුක සමානව තියෙන නිසා හරියට නිකං කොටු දැලක් වගේ භාග්‍යතුන් වහන්සේගේ ඇගෙල්ලි එකට කියනවා ජාලහත්ත පාදෝ කියන ලක්ෂණය තමයි ඒලක්ෂණය හඳුරන් වන්නේ. ඊළඟ ලක්ෂණයේ තමයි පින් හොත්‍රී උත්සංකපාදෝ උත්සංක පාදෝ කියල කියන්න පින් හතුන දැන් අපේ මේ පාද අර විළුබලළඟ ගොප්පැටිය තියෙනවනි. ගොප්පටිය පිහෝතුනනි අපේ සාමාන්‍ය මනුෂ්‍යයක දැන් අප පිහිටල තියන්නේෙ මේ යටිපත්තුන් ලඟම එකනේ විලුම ළඟම තමයි පිහිටල තියෙන්නේ පහතින් තමයි පිහිටල තියෙන්නේ. හැබැයි භාග්‍යෝතුන් වහන්සේගේ මේ ගොප් පැටිය පිහිටලා තියෙන්නේ. ඒ විල්ලුම්බට වඩා මදක් ඉහළින්න අපේ පාදේ වඩා ටිකක් ඉහලින්ම් පිංෝතුන මේ ගොප් පැටය පිහිටල තියෙන්නේ. අර ැන පාදේ නැවෙන කොටස පිහිටල තියෙන්නේ තිකක් ඉහලින්. ඒ නිසා පින්වතුනි භාග්‍යුතු වහන්සට මේ තමන්ගේ පාදයන් තමන් වහන්සගේ පාදියන් කැමති කැමැති ආකාරයට පින්වතුනි හරවන්න පුළුවන්. කැමැති කැමැති ආකාරයට හරවන්න පුළුවන්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි වඩිනකොට මේ උවහන්සේ වඩිනකොට, හරියට නිකම් පාදයේ ඇතිකුගේ පෑදේ වගේ ඇතිකුගේ පාදය කෙල කියන්නේ දැන් ඇතිකුගේ පින්වතුනි පිටිපස්සෙන් යනකොට ඒ ඇතා පාදය නවන්නකොට පින් වතුනි යටිපොතුල පේනවනි දැම් බලන්න ඇතික පිටිපස්සෙන් ගමන් කරනකොට. ඇතා පාදය නවලා එකන පා ගමන් කරනකොට පිටිපස්සෙන් යනකොට ඇතාගේ යටිපත්තුල පේනවා. ආන්න ඒ වගේ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ අසුපසින් ගවන් කරන කෙනාට, උන්වහන්සේගේ යටිපතුල පේනවා. විතරක් ෙවේ ඇතාගේ යටිපත්තුල පේන පිටිපස්රෙන් යනගනට විතරයින්නේ හැබයි බුදුරජාණන් වහසේ වඩිනකොට කවරුහරි ඉස්සරහිගිල බැලෝතිීන් ඉදිරි පසිම් බලන්න කොටත් පින්ගතු යටිපතුල පේෙනවා ඇයි අර ගොප් පැටය සාමාන්‍ය කෙනෙකුගේ පාදයට වඩා ටිකක් ඉහලින් පිහිටල තියෙන නිසා ඕන පැත්තකට ඒක හැරවීමේ හැකියාවත් තියෙනවා. එනිසා භාග්‍යවතු වහන්සේ වඩිනකොට පින්වතුන ඒ පාදයහි යටිපතුලත් පේනවා එවගේම තමයි ඉස්සරහි යනකොට ඉස්සරහි. ත් ඒකිනට යටිපත්තුල පේනවා ඊළඟට තමයි ඊළංඟ ලක්ෂණය තමයි පින් උතුනි ඒනි ජංගෝ ඒනි ජංගෝෝ ඒනි ජංගෝ කියල කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පාදිය පින් ඔතුනි සම්පූර්ණෙන්ම මාන්සවලින් වැහිලා තියෙන්නේ දෙ අපේ සමහරලාට බලන්න පොඩ්ඩ කර ඇදැන් පාදේ ඇගිල්ලි පාදයේ පයත් පොළොවට පයිතියාග ඉන්න ගම ඇගිල ටිකටි කොවල බලන්නක ොවල බලනකොට මේ ඒ ඇගිලි හොළොවනකොට අර ඒ ඇගිලිවලට සම්බන්ධනදලා තිබෙන ඒ නහාර ඇටකටුය පේනවා. බුදුරජාණන් වහන්ස ගිහෙම පේදිිනැහැ මුළු පාදයම පින් ඔතුන මනාපිහිටනුවා කාරයට සමවලින් වැැහිලතියනෙ මස්සවලින් වැැහිල තිබෙන්නේ මාන්සවලින් වැහිලතියෙන පාදය වටේටම මාන්සවලින් වැහිලලා. හරියට නිගන් ඒ සඳහන් වෙන්නේ මේ කැනේ. යම්කිසි කෙනෙක් පාදයක සපත්තුවක් දැම්මා හා සමානයි. බදුරජන්ණ හන්සගේ පාදය ආනඒ වගේ. ඒ ආකාරයට පින්වතුනි පාදිය පිහටල තිබෙනවා හරියට ර ඒනි ජංගෝ කිලෙත සඳහන් කරන්නේ ඒනි කියල මුව එක්කිඉන්නවා. මෝවර්ගයක් කියනෙන විශේෂතු මෝවර්ගයක් ඒඒ ඒ කනෙ ඒනිමවාගේ පාදියක් අන්නේ වගේ පින්හවතුනි මස්සවලින් වෙහිල්ල තිබෙන්නේ. ආන් ඒ වගේ පාධයක්ත්තමයි භාග්‍යතුන හන්සට තියෙනෙ ඒනි ජංගෝකිර සඳහන් කරන්න ඒනිසා. ඒනිමවාගේ පාදිිය වගේ පාදධයක්තමයි ා්‍යතු හන්සට පින්ංවොතු. ෙ ඊළඟ ලක්ෂණයේ තමයි පින්වතුනි තිතකෝ පනසෝ බවන් ගෝතමෝ අනෝන මන්තෝ උබෝහි පානිි තලේහේ චන්නූනකානි පරිමසති පරිමජ්ජති. එ ලක්ෂණේ පැහැදිලි කරන පින්හතුන මෙන්න මෙහෙම තමන්ගේ අත්වලින් දැන් අපිට පින්වතුනි හිටගත්තයිෙන් පස්සද හිටගත්තම අත් දෙක පහලට දැම්මයිෙන් පස්සදි ඉන්නට ටිකක් පහලින් වගේ තමයි අත් දෙක සංවෙන් ඇගිලි අත් දෙෙක ඇගලිවසංවෙෙන්නේි හැබැයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වොතනි හිටගත්තම එක සඳහංගනයකැ් ටිතෝකෝ පණසෝ භවංගෝතමෝ එකන භාග්‍යතුන් වහන්සේ සිටගත්තයින් පස්සේද උන්වහන්සේගේ අත්වලින්ම නැමෙන්න්නේෙ නැතුව. කොන්දෙක් නැමෙෙනෙ නැතුව සිටගෙන ඉන්න ගමන්ම උන්වහන්සේට තමන්ගේ අත්වලින් මේ ධනහිස් දෙක පිරිමදින්න පුළුවන්. ධනහිස් දෙකල්ලන්න පුළුවන්. ඒ තරම්පින් ඔතුන උන්වහන්සේගේ අත්දක දිගයි. භාගතු වහන්සේගේ අත් දෙක දිගයි ඒක තමයි දෙතිස්වහා පුරුසලක්ෂණවලින් තවත් ලක්ෂණයක් වෙන්නේ. ඊළඟට ඊළඟ ලක්ෂණය තමයි පින්හතුී කෝසෝහිතවත්ත ගුයි හෝ. කෝසෝහිතවත්ත ගුයියෝ කියල කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ පින්ඔතුනිමි පුරුෂ නිමිත්ත ඒ පොරුෂ නිමිත් ඇත්තටම මේ ගවේකුගේ ඇතෙකුගේ වගේ පින්ඔතුනි උන්වහන්සේගේ පපුරුෂ නිමිත්ේ එක්තර කෝෂයකින් වැහිල තිබෙන්නේ. ගවේකුගේ ඇතුන්ගේ පිහිටල තියනො වගේ තමයි පින්ඔතුනි උවහන්සගේ පුරෂ නිමිත්ත පිහිටල තිබෙන්නේ. එක කෝෂයකින් වැහහිල තිබෙන්නේ එක තවත් ලක්ෂණයක් කෝෝහිතවත්ත ගොයි හෝ කියල සඳහන් කරන එකයි. ඊළග ලක්ෂණය තමයි? සුවන්නවන්න ෝකෝපණසෝ භවංගෝතුමෝ කංචන සන්න බත්ත වෝ. එක නිතන සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගේ මේ ශරීරය හරියට රත්තරං කඳක් වගේ. රත්තරංවලින් හදපු රන්පිළිමයක්හා සමාන මේ වර්ණයක් තමයි පින්හොතුන භාග්‍යෝතුන් වහන්සේගේමි ශරීරයේ තිබෙන්නේ. ඒ තරන්? අලංකාර ලක්ෂණවලින් ලක්ෂණයක් බුදුරජන්හන්සේගේ ශරීරයේ තිබෙන හරියටග රත්තරං කදක් වගේ තමයි බුදු හාමුදුරගේ ශීරය එක සඳහන් කරන එකයි සුවන්නවන්නෝ කෝපනසෝ භවන්ගෝතමෝ කංචන සන්නි බත්තවෝ. රත්තරං කදක් වගේ තමයි බුදුරජන් වහන්සගේ ශරීරයේ පේන්නේ. ඊළංඟ ලක්ෂණය තමයි පින්හතුන සුමච සුකුමච්චවි කියල කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ සමටවටින් තිබෙනමි සිවිය එක ඇන දැන් දැන් අපේ සමට ස්තර කිහිපයකින් තමයි මේක පිටල තිබෙන්නේ. ඒ සමටෝදින් තියෙනවා පෙන්වෝතු නිතාමත්ම සියුම් සිවියන්. ඒක සමහරලට අපි ය සිවිය දැක ඇති අර දැන් සමහරලාට මොනහරක අත්තේ ඇතිල්ලුනන් පස්සද චුට්කට ඇබරිලා යනවා එක තුවාල වෙනවන්නේවෙේ අර සමටිකක් පාටම ඇබරිලා වගේ න සභාභයක් දකනක තුවාල වෙනකට තමයි ය සිවිය බලාගන්න පුළුවන් කමක් ලබෙනනර. අධිකලෙස ගැම්ඹරට මස් සඇරල්ලා තුවාල වෙනක නෙවේ සමහරලාටය මේ සියම් තැන්වල ස්පර්ෂනන් පාස්සිදි අර සම ඇතිලිලා වගේ යන. එතකොට ඒසිවිය කිය එක ගැලවෙලා යනමකරිකාක්ට දැවිල්ක් ව තමයි. දැනෙන්නේ. ආන්නේ සිවිය පිතුනිඒ බොදු හාමුදුරුවන්ගේ සමටෝඩිං පිහිටල තිබෙන ඒ සිවියේ පිහතුනි කිසිදු ආකාර්යක දූවිල්ලක් තැවරෙන්න්නේි නෑ. ඒ සිියුම් සිවියක් සහිතයි සමටොඩින්ං ඒ තියෙන සිවියයේ පිංහතුනි දවිලි තැරවෙනි නැහැ. ඒ තරම් විශේෂිත සිවියක් තමයි බුදුරජාන් වහන්සේගේ ශරීරයේ පිහෙට ලතින එක සඳහන් කරන සුකු මච්චවි කියල සඳහන් කරනය එකයි. ඊළංග ලක්ෂණයේ තමයි පංහතුනි ඒඒක ලෝමෝ දැන් අපේ පිවතුනි ශරීරයේ රෝම පිහෙටල තිබෙනවනි ඒ රෝම බල හොඳට නිීක්‍ෂණය කර බලන්න දැන් අතයහෙම තිබෙන රෝමයන්වල හොඳට නිීක්ෂණය කළ බලන්න. ඒ රෝම ආපුයේ සමයට එතන රෝමය නාපතැන්වල සහර තැන්වල පින්ගවතුනි එක. රම තියනේව තින සමහරතැංවල රෝම දෙකක් තින සමහරතැන්ගල එකම තැනි රෝම තුනක් ඇවිල තිබෙනවා. ආන් එහෙම පින්වතුන මේ එකම ස්ථානයෙන් රෝමයේ එකක් දෙකක් තුනක් එහි මැවිල තිබෙනවා හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ඒ එන රෝම රෝම ආපෝ ස්ථානයන් වල පින්වතුනී ඒ ශරීරයේ රෝම ඇවිල තියනෙ එක ස්ථානයකින් එක රෝමේ ානි තමයි පහිටළ තියන්නේ? දෙකක් එක තැන පිහිටල නැහැ. එක තමයි ඒ ඒක ලෝමෝ. භාග්‍යතු වහන්සගේ රෝමකෝප එකයි ඒ ස්ථානෙන් පිහිටල තිබෙන්නේ දෙකක් එක තැන පිහිටල නැහැ එක තවත් ලක්ෂණයා. මේ භාග්‍යුතු වහන්සේගේ දෙතිස් මහා පොරුස ලක්ෂණවල තවත් ලක්ෂණයක් තමයි උද්දග්ගලෝමෝ. උද්දග්ග ලෝමෝ කියල කියන්නේ උන්වහන්සේගේ ශරීරේමය රෝමකෝප, දකුණට කැරකිලා අගින් ඉස්සලා හරියට නික මුහුණ බලං ඉන්නෝ වගේ තමයි රෝමතියන්නේ. එකනේ දකුණට කැරකිලා අගින් ඉස්සිලා තියෙන්නේෙ. නිකගරමික මේ විදරම හිතන්නත්ේ පරදැක් සාමන්න්නේ නය තරට ගැහුවෙන් පස්සේදී නයාගේ පෙනේ ඉස්සිලා තියෙනවනේ නිකමංඟ අනුමාන කරන්න ඕකගේ ඒ වගේ නෙවෙයි. ක පොි දාහරණෙක් තේරුම්ගන්න. ආනේ ඒ වගේ මේ රෝමයන් පින්වතුනි කරකැවිලාම්. දකුණට කරකැවිලා ඒ අග රෝමේ අග පින්වතුනි උඩින් එස විලාති වෙනවා හරිෙන් එක මූුණදිහා බලන්ගි නවා ගෙනකක් අර එක තේරුම්ගන්නන්නේඒ කාරණනාව කිව්වේ එක ඉහලට ස්සිලාතියෙන්නේ. ඒ රෝම පිංවොතුනේ තද නිල්පාටට හුරුුවේ දැන් සමහරලාට අපේ රෝමයන් තිබෙනවා සමහරි ස්ථානයල් පිටල ඇතිමිනේ රෝමියන් තබපාටයි? සමහරලාවට අදීක කළුපාට හිම පිහිටල තිබෙන්නේ හැබැයි භාග්‍යතු වහන්සේගේ රෝමයන් තද්ද නිල් පැහැයින් යුක්තයි. එක කියන උද්දග්ග ලෝමෝ කියලා. ඊළඟ දෙ තිස් මහා පපුරුසලක්චනේ තමයි බ්‍රක්්මජගත්තෝ. බ්‍රක්්මුජුගත්තෝ කියල කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශරීර්ය බ්‍රක්්මේකගේ ශරීර්ය වගේ රිජුව පිහිටල තිබෙන්නේ. භාග්‍යිතු වහන්සගේ ශරීරය බ්‍රක්්මයකගේ ශරීරය වගේ. රජුව පිහිටලතිබෙන ශීරයක් තිබෙන්නේ. ඉතිං ඒ උන්වහන්දැන් සමහරලාවට සමහර කෙනෙකුගේ ශරීරයන් හිස ලාගින් නැවිලා තියෙන්න්න පුළන් කොන්දලගන්න ඉස්සරහට නැමල තියනු පුළන් පස්සටනමිල තියෙන්න්න පුළවාන් සමහරලාට දකුණන්නොට හෝ මට හැරවෙලා තියනෙනට පුළුවන් ඒවාගේ විදලක්ෂන තියනයි රජු ශරීරයක් තියනයි හරි අඩුයි. බුදුරජාණන් වහන්සේගේ ශරීරය හරියට බ්‍රක්මෙක් වගේ. ඒ වගේ පං ඔතුන මුල්ලු ශරීයම පින් ඔතුන හරි රජුව පිහිටලතිබෙනවා. වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ ශරීරය තවත් ඊළංඟ ලක්ෂණයක් තමයි පින් හතුන සත්තු සද්දෝ සත්තුස්සදෝ කියල කියන්නේ සත්හැනකගැ ස්ථාන හතක මාංශයන් උත්සව පිහිටලා තිබෙනවා භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ මාන්සියන්වල ස්ථාන හතත් තිබෙනවා ඒ ස්ථානහත ඉස්සිලා තමයි පිහිටල තිබෙන මස් එකන ඒමස්. ස්ථාන හතේ මස් ඉස්සිලා පෙහිටිලතිවන පිරිල තිබෙනවා. ස්ථානහත තමයි අත් දෙකේ පිටියල්ලේ. කන අර අල්ලනෙවේ පිටියල්ල අනි පැත්තේ අන්න ඒ දෙකේ.ඒවාගේම තමයි පාදයන් දෙකේ පිටි පතුල් දෙකේ. කැන පාදියන් දෙකේ තිබෙනට මංගර ඉස්සල පැහැදිලි කරාාවගේ උඩ කොටස ඉහලින්. දෙකේ ඊළඟට උරහිස් දෙකේ උරහිස් දෙපැත්තේඒ වගේම තමයි බෙල්ලේ මේ ස්ථාන හතේම පින්වතුනි මාන්සයන් පිරිල පිහිට ල තිබෙනවා දෙ සමාරට මේභග්‍ය ලක්ෂණ තියෙනයි නම් සමහරලාට අපි දැකල තිබෙනවා එකැන ඒ භාග්‍යවතු වහන්සේක වගේම කියලා සමකර නමාරුයි නොවත් මේ වගේ ලක්ෂණ තියන අපි දැකල තිබෙන සමහර වෙලාවටනි අනුමාන කරලමං එක සඳහන් කළේ අත්වල පිටියල්ල එවගේ පාදියන් දෙකේ පිටිප් පතුල් දෙකේ එවගේම උරහිස් දෙපැත්තේ එවගේම බෙල්ලේ. මේ ස්ථාන හතේ පින්වොතුනි නහර කණ්ඩරාමේ කිසිවක් පේන්නේ නැතුව බොහෝම සම්පූර්ණ පිංොතුනි පිරිල තමයි ඒ ස්ථාන හත පිහිටල තිබෙන්නේ. එක කියනවා සත්තු සද්දෝ කියලා ලක්ෂණය පැහැදිලි කරන ආන්නේ එකයි. ඊළඟට භාග්‍යතු වහන්සගේ අනිත් ලක්ෂණය තමයි සීහ පුප්පද්ධ කායෝ. සීහපොබ්බද්ධ කායෝ කියල කියන්නේ සිංහයාගේ දැන් ඉස්සරහ පැත්තෙන් බැලුවම පින්හතුනි බොහොම සම්පූර්ණවගේ පිනර රෝම ඇවිල්න්න ටික සම්පූර්ණ වගේ පේනවා. පින්ඔතුනි බුදුහාමුදුරුවන්ගේ ඕනේම පැත්තකින් බැලුවම්ම පින්හතුනි සම්පූර්ණ වෙලා තමයි පේන්නේ. සම සම්පූර්ණ වෙලා කිසිදු ආකරයගේ ස්රාරාදැන් සමහර අර කේසර සිංහකල සිංහෙක්කෙන සිංහගේ ඉදිරියම් බන්නකොට පෙන් ඔතුනි? රෝම ඇවිල්ලා මූන දෙපැත්තේම ඒ රෝමයන් එක කර සම්පූර්ණ බව පේනවා හැබ ස්සරහයිෙන් විතරයි. හරහස් හරහාට බලන්නකුට එහෙම පේන්නනැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගෙන රෝමල්ල කියෙක නේ මෙතන අදහස් කරනන්නේ කොහෙම් බැලුවත්තින් ඔතුල සම්පූර්ණව තමයි තියෙන්නේ. සම්පූර්න තිීන්දැන්ක් දැමන්ගේ ස්සරහදි පැහැදිලි කරන්න තවලක්ෂණයඇතින එතන දක පැහැදිලි කිරීමක් කරන්නම් මේ තවදුරට සීහෝ පුබ්බද්ධ කායෝ කෙලෙකැෙනයන්නේ එක සිංහයාගේ ඉදිරියෙන් බැලුවම වගේ බුදුරජාණන් වහන්සේගේ ඕනෑම පැත්තකින් බලන්නකොට සමවතමයි චරීරය පිහිටල තිබෙන්නේ ඉලට චිතන්තරන්සෝ චිතන්තරන්සෝ කියල කියන්නේ සාමාන්‍ය පුද්ගලයකුගේ මාංශපේසි දැන් මේ නාරටියෙන් දෙකට බෙදිලා තමයි පේන තියෙන්නේ. නාරටීන් අර දෙකට බෙදිල තමයි ඒ සාමාන්‍ය පුද්ගලයෙකුගේ මාංශපේසි තියෙන්නේ. හැබැයි භාග්‍යෝතුන් වහන්සේගේ උරහිස දෙකට යනකම්මම. ැ රහිස ස්ථාන දෙකට යනකම්ම ඒ සරීරයේ ඒ ස්ථානය පින් උතුනි සම තනි තලයකින් හරියට බැහිල තිබෙනවා ඒ වගේ බෙදිල පින් තුනි නැහැ සම තලයකින් පින් තුනි තනිව මේක බැහිල තිබෙනවා. කිසිදු ආකාරයකට බෙදීමක්දැන් අපේ මාන්ස පේසි දෙක ගත්තයම් පස්සම නාරටියලගේ දෙකට බෙදිලති. නමුත් බුදුරජාන් වහන්සේගේ ශරීරෙම දෙකට බෙතිලනෑ මුල්ලු ඒ පිටි පැත්තම. ප තුනි සම්පූර්ණයෙන්ම තනි තලියකින් පින්වතුන තියෙන්නේ එක කියවා චිතන්තරන්සෝ කියලා. ඊළඟ ලක්‍ෂණය තමයි නිග්‍රෝධ පරිමණ්ඩලෝ, නිග්‍රෝධ පරිමණ්ඩලෝ කියල කියන්නේ මනා වැඩුණු නුගගසක් වගේ මේ කය උසදැන යම්තාක් උසද. ආන්න ඒ සමමානෝ පින් තුනි පිහිටල තිබෙනවා එකල මෙතර පැහැදිලි කරනෑර නුගගසක් වගේ පින්වතුනීමේ උසට සරිලන ආකාරයට තමයි මේ මහත පිහිටලතිවෙන්නේ. උසට සරිලන ආකාරේද. උසට සරිල්ල නාකාරයට උන්වහන්සේගේ මේ ශරීරය පිහිටල තිබෙනවා නිගරෝධ පරිව්ලෝ කියල කෙන එකයි හරියට නොගගුඩ නුග ගසක් වැඩිල තියෙනෝවගේ දැන් උන්වහන්සේ අත් දෙක දිගහැරිය අමර. අපි කරන බඹයක් පමණ ශරීරය කියලා පිගතුනිමි බම්ඹයක් කියල කියන්නේ බම්බියකක් පින්වතුනිමේ ගානක් නියමයක් නෑ. බඹය කියන්නේ තමන්ගේ අත් දෙක දිගහැරියෙන් පස්සෙදී ඒ තියෙන දිගේ ප්‍රමාණය තමයි තමන්ගේ උස තියෙන්නේ නික මැනල බලන්නේ එක තමයි බම්ඹයක්ක් පමණ ශරීරයක් යැනෙ එකයි ැ ම්ඹය කියනෙ සහලට අඩිහයක් කියනවා එහෙම නෑ. බඹයක් කියල කියන්නේ පින්වතුනි උන් සාමාන්‍ය කෙනෙක් අත් දෙක දිගහැරියෙන් පස්සදී ඒ අත්දක දිගැහැරයාම තිබෙන උස ප්‍රමාණයට තමයි ඒ පුද්ගලෑක උස පිහිටල තියෙන්නේ. ආ නේ වගේ තමයි දැන් බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ. ආ නේ වගේ පිහිටල තිබෙන්නේ. උසට හරින්න ආකාරයට පින්වතුනි ශරීරයේ පිහිටල තිබෙනවා. අරක අපි ආරෝහ පරිනාහම දේහයක් තියෙනවා කියලා. ආනේ වගේ සමාන භවක්තම උන්හන්සගේ ශරීරේතින එකට කියෙනවා නිග්‍රෝධ පරිමණ්ඩලෝ කියලා. ඊළංග ලක්ෂණේ තමයි පින්වතුනි සමවට්ටක් කන්දෝ. සමවට්ටක් කන්දෝ කියල කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පින්වතුනික් හය සමෝ පිහිටල තිබෙනවා. සමෝ පිහිටල තිබෙනවා කියලා කියන්නේ පින්න්නතුරි දැන් අපි සාමාන්‍යයෙන් කෙට්ටු කෙනෙක් ගත්තුතිං සමහරයගේ කෙට්ටු ශරීර තිබෙනවා සමහරයේ මහත ශරීරයට තිබෙන දැන් සාමාන්‍යෙන් කෙට්ටු කෙනෙගේ සරීරයක් ගත්තුතිං හරහාට බන්නකොට ඒ පුද්ගලයාගේ හරහට බන්නකොට පැතලිස්ම ගැනමක් සිහින් සභාවයක් තිබෙන්නේ ඒවගේ ඉස්සරහෙන් බන්නකොට මහත සභාාවයක් තිබෙන්නේ පින් ඔතුේ බුදුරජාණන් වහන්සගේ ශරීරයේ හරහට බන්නකොටක් ඒ සමානම තමයි. උන්වහන්සගේ ඉදිරියම් බන්නකොටත් ඒ සමානවෝම් පිහිටල තිබෙන එක සමානව පින් නතුනි පිහිටල තිබෙනවා. එකනේ සමවට්ටක් අන්දෝ කෙල කෙනේ කැරමංඟරකිවේ සීහ පුබ්බද්ධකාය සිංහෙකුක්ගේ වගේ කෙල ඉස්රයිම් බන්නකොට සම්පූර්ණව සිංහැගතියනවා වගේ බුදු හා මුදරන්ගේ මුළු ශරීරයේ හැම පැත්තක්ම බලද සම්පූර්ණව තිබෙනවා. නිකතම මෙ එතන මේ පහැදිලි කරතින් තබඳදුරට සමවට්ටක් කන්දෝ කෙල කියන්නේ කය සමවති බෙනවා. ඒ අනේ ස්රහිම් බන්න කොට දැන් උරහිස් දෙකල් ලඟින් ඒතික ගත්තයෙන් පසදි. ඒ ප්‍රමාණයම තමයි පින් වතුනි හරහට බලන්නකොට හරහට බලන්නකොට තිී සාමානෝ පින්ගතුරි පිටල බෙනවා අනක තමයි මෙතර පහැදිලි කරන්නේ සමවට්ටක් කන්දෝ කියලා. ඊළඟට රසග්ග සග්ගේ රසක්ග සගගේ කියල ඊළඟ ලක්ෂණය පැහැදිලි කරන්නේ පින් තුනි බුදුරජාණන් වහන්සේගේමී. දිවටැ දිවට යමක් තැබුවයින් පස්සෙදී ඒ තබන දේනිසා මුළු ශරීරයේ පුරාවටම පින් ඔතුනි රස නහර සියල්ලක්ම පුරාවටඒක දිවිල යනවා. එකන්නේ දිවා අග යමත් තබපු ගමම මුළු චරීරයටම පින්වතුනි ඒ රසේ පින්වතුනි ඇදිල යනවා. එකන්නේ රසනහාර සියල්ලක්ම දිව අගට යොමුවෙලා තිවෙන්නේ. රක තමයි බුදුරජන් වහන්සේ සාමාන්‍ය බත්තටටක් අනුබව කරක් ඒ බත්තට ඒ පින්වතුනි බුදුරජන් වහසේ යැපෙන්න පුළුවන්කමක් ලැබිලති ආන්නේ ලක්ෂණි නිසා. ගැන සක්්ග සගී කියෙල පැහැදිලි කරන්නේ ආන්නේකයි. එක සඳහන් කරනයකයි, දිවාගෙන් යමක් තබපු ගමම්ම පුුරු ශරීරයවදෙන් අප සමහරලාට දිවට යමත්ති වෙෙලා පොඩ්ඩක් එකක හපන්්ඩෝන දිවෙන් පොඩ්ඩක් කරම්. අර තපුල්ලනව කියලපි කියන්නේ ආන්නේ වගේ කරන්්ඩෝන එහෙම කරඩඕන. න බුදුරජාණන් වහන්සේගේ දිව අගින් යමත් අබපු ගමමයි රසේ පින්ං ඔතුනි බුළු සරීරයේ පුරාවටම දිවයන එක රසනහර සියල්ලක්ම දිවාගට ඇවිල්ලා තිබෙන්න්නේ රසක සගේක ලක්‍ෂණින් පැදිලි කරණය අන්නේ එකයි. ඊළ ලක්ෂණය තමයි පින් වතුනි සහනු දැමතිනින් දලා දක් පිළිබඳව තමයි සඳහන් කරන්නේ සීහ හනු කියල කියන්නේ සිංහයකුගේ පින්ඔතුන බලන්න යටි දත් තැන්ද සම්පූර්ෝ පිහිටල තිබෙන්නේ හැබැයි ජටියන් දත්තැන්දේ විතර උඩ නැහැ. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ අර සිංහේකුගේ වගේ යටිදත්තැන්දැයි උඩුදත්තැන්දැයි සියල්ලක්ම පින්වතුනි සමෝපිහිට තිබෙනවා. එක ඒක විශේෂ ලක්ෂණයක් පින් ඔතුනි සීහ හනු කියල සඳහන් කර නේකයි. භාගතුරහන්සගේ උඩු දත්තැන්ඩද යටදත්තැන්දෑ පිින්වතුනි ඒ දත් එක එකක් උස්පහත්වෙලාන සියල්ලක් එකහා සමානයි. එනිසා ඕනෑමදයක් පින්ඔතුනි, උන්වහන්සේට වලදනකොට මුළු දත්වල සියල්ලකගේ මිස් පර්ශමිනිි විදිර් වලදීමේ හැකියාවක් තිබෙනවා. ැන සමෝදත්තික පිහිටල තිබෙනවා. එවගේම තමයි චතාලිසදන්තෝ. දුරජාණන් වහන්සේ තිබෙනවා පिතු, දත් හතළිියයක් උඩුව ඇත් උඩුදත් ැදෙ ත් විස कोයි, याටත් දත් තැන්දේ දත් විස कोයි. ද හතළියක් පि තුनी පිහිටල තිබෙනවා ය වගේම තමයි සමධන්තෝ මුළු දත් සියල්ලක්ම පින්වතුනි සමෝ පිහිටල තිබෙනවා දැන් අර මඟ රතන පැහැදිලි කරේ පින්වතන සසිහනු කියල සඳහන් කරේ දැන් ඒ උඩුදත්තැන්දයි යටදත්තැන්දැයි ඒ දැන් සිංහයාග පින්වතුනි යටදත්තැන්ද විතරයි ඒ විදිරති තිබෙන්නේ ුදුරජාණන් වහන්සගේ ඒ සිංහයාගේ වගේ යටදත්තැන්දයි උඩුදත්තැන්දයි දෙකමත්තිබෙනවා. දෙ මෙිතර සමඳන්තෝ කිය කියන්නේ අන්නර ඒ වගේ ඒ ඒ දත්තැන්ද සියල්ලක්ක් එකම සමානයි. දැ එකටෙක් සමානයිද. දැ සමාරලාට අපි දට්ටික එකට එකතු කරයිෙන් පස්සද. අර සමාන්තරව දක් පිහිටන්නේි නෑ. සමානවනෑ හැබයි භාග්‍යවතු වහන්සේගේ දට්ටික පින්හතුනි සමාන්ත්‍රෝ පිහිටල තිබෙනවා. විස් පහතිලා නෑ මේ උන් දත්ටික එකට එකතු කරයෙන් පසදි. එකට එකක් ඒ සමානුව පින්හතුනේ දට්ටික පිහිටල තිබෙනවා සමදන්තෝ කෙ කියනෙ එකයි. ඊළංග ලක්ෂණය තමයි පින්ං ඔතුනනි අවිරලදන්තෝ. අවිරල දන්තෝ කියල කියන්නේ ධන්තයන් අතර පින්වෝතනි හිඩසක් නැහැ. එකනෙ දත් අතර පින්වත හිදැස් නැහැ. ඒ නිසා කිසිුදු ආකාරයකට ආහාරයක් අනුබව කරද්දි ඒ ආහාර රැඳින්දිිනෑ. එක විශේෂ ලක්ෂණය අවිර දන්තෝ කියලකෙන ඒකයි ඊළංග ලක්ෂණය තමයි? සුසුක්ක දාටෝ එක න බුදුරජාණන් වහන්සේගේ දත් පින් ඔතුන, ඕෂධී තාරකාවගේ ඕෂධී තාරකාව යනේ සුදු පයේ ඉහල්ලම පැහැය සුදු බව. ආනේ ඕෂධී තාරකාවගේ දක්්ටික සුදුයි. ඊළඟ ලක්ෂණය තමයි පින් ඔතුනේ පහූත ජියව්හෝ පහුත ජිය් හෝ කියලෙ යනන්නේ මේ උන්වහන්සේගේ දිවෙන් මේ නලල්තලය වහන්න පොළුවන් කන්දක පිරිමදින්න පුළුවන් ඒ තරම්පින් ඔතුනි දිවක් උන්වහන්සට පිහිටල තිබෙන ඊ ක්ෂ මයි ප බ්‍රක්ම. බ්‍රහක්්මස්වරෝ කියල කියන්නේ දැම් බ්‍රක්්මස්වර වෙන අංගටක් තිබෙන මගේක ස්සරහදි පැහැදිලි කරන්න මේ සූත්‍රේම එකග පැහැදිලි කරනවා බ්‍රහ්මස්වරෝ කියැන මේ බ්‍රක්මින්ක් ොහොම මදුරස්වරයක් තිබෙන්නේ එක අංගටකින් යුක්තෑ බ්‍රක්්මස්වරය කියන එක මගේක අංගට පැහැදිලි කිරීමක් කරන්න තවත් ලක්ෂනතම ්‍රක්්මස්රෝ බ්‍රක්මකගේ සරයක් හා සමාන ලස්සන හඩක්තම උන්වහන්සේ තියෙන්නේ. ඊළඟ ලක්ෂණය තමයි පින්වතුන අබිනීල නැත්වෝ. අබිනිීල නිැත්තෝ කියල කියන්නේ උන්වහන්සේගේ ඇස් දෙක නිල් පැහැන් යුක්තයි. එකන නිල් පැහැන් යුක්ත, ඇස් දෙකත් තමයි උන්වහන්සේට තිබෙන්නේ. එවගේම තමයි පින් ඔතුනි ගෝප කුමෝ. ගෝප කුමෝ කියල කියන්නේ මේක මට ආරංචනාව සමහරර නරසය ගාතා සජ්්‍යහයනා කරද්දී අපට ඉපින්වන්ත මහත්මෙකු සහිපත් කරන මේක සමහරයි උච්චාරණය කරනවා කියලා ගෝප මුකෝ කියලා. වැරදීපින් ඔතුනි එක උච්චාරණය වෙන්නනු ගෝප කුමෝ කියලා. ෝප කමෝ කියල තමයි උ්චාණයෙන්වු ගොප මොකෝ කියලනෙවේ ගෝප මොකෝ කියෙලස් ච්චාණය වනගේ වැරදි. ගෝප කුමෝ ගෝප කුමෝ කියල කියන්නේ ඒදායිපදනු වසු පැටිය ගිග වගේ ඇස් දෙකති කියයන්නේ. ඒදායිපනු වස පැටියකගේ වගේ ඇස් දෙක පිහිටලති බෙනවයි කියන ඇස් ඇතුලට ගිරිල්ලත්නෑ ඇස් හට ඇවිල්ලත් නෑ ඇස් බහෝම සමාන්තරව තමයි පිහිටලති වෙන්නේ. ඊළගේක ලක්ෂනය තමයි ඌර්න්. රෝමධාතු උන්නා කියල කියවා. එකන බුදුරජාණන් වහන්සකිම ඌර්ණ රෝමධාතුව පින් උතුනේ නලල් තලේ හරියට රිදිියෙන් නිර්මාණයකර පිකක් වගේ තමයි පිහිටල තියෙනව කියල කියන්නේ. ඒ ඌර්ණ රෝමධාතු දිගහැරිියොතින් මේ අතේ අඩක් පෙනම් ඒ දිගහරින්න පුළුව ඒතරන් රෝමධාතුක් තමයි මේ නල් තලේ පින් උතුරරි පිහිටල තිබෙන්නේ අන්තිම ලක්ෂණය තමයි උන්හිීස සීසෝ. උන්හිසීසෝ කියල කියන්නේ නලල් තලය පින්ෝතනි බොහොම පළල් එකනේ කන්දක ළඟයින්දලා මේ නලල් තලය අතර පින්හතනි බොහොම පලල් දැන් ඒ කාලේ රජවරන්ට මේ ලක්ෂණ නැති නිසා රජවරු පින්වතනි මේ නල් තලය වටේටම රිදිපටියක් ගැට ගහගෙන තිබුණ කියලා මයි සඳහන්ගවෙන්නේ බදුරජන්ණහන්සට එහෙමෝනෑ මේ නල් තලේ බොහොම පලාල්ව තමයි පිහිටල තිබෙන්නේ ඉතින් මෙ මේ ලක්ෂණ තිස් දෙක තමයි පින්වතනි දෙතිස් මහාපුරුස ලක්ෂණ කියලා කියන්නේ ඉති ලබනත පති ලක්ෂ තිතක පිලි. ඇඳ කෙටියෙන් දිගින්දිකට කතාරලා මිතුරු සූත්‍රය කොට සසාකච්චාරමු එමන අද දවස්්‍ය අපි කාලවේලාව නිමාවට පත්වලාති බෙර නිසා දේශනාව අවසංකරන්නම්. එමනං සමහරයි මේක ලියාගන්න උත්සා කරලා ලියාගන්න බැරිවෙන්න්න අත් ඇදදි. අපි ලබන සතියේ මේ ලක්‍ෂණ තිස්ක පිළිබඳ නවතත් අපි කියල දෙන්න එතකොට ඔබට එක සටහන් කරගන්න පුළුවන් මෙන්න මේ තිස් දෙකට තමයි පින් ඔතුනි දෙෙතිස් මහා පුරුසලක්ෂණ කියන්නේ දෙෙතිස් මහා පුරුෂ ලක්ෂණ ැනේ ක්ෂ තිදකට බදුරජාණන් වහන්සේ සංසා. අප්‍රමාණ පින්කරල තමයි මේ ලක්ෂණ සිිතික ලබල තියෙනෙ එමන අද අපි දේශනාව නිමාවට පත් කරනවා. අද දවස අපි මේ දේශනාව අනි කොටස ලබන සත්‍යපි දේශනා කිරීමේ අරමුණේ දේශනාව නිමාවට පත් කරනවා. අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්තයෙන් කටයුතු කරන්න බන්නේ වේයන් ගොඩට පත්තල ගෙදර. වයිට් වේල් වත්තේ පදිංචි අවුරේද වෛද්‍ය සරෝජන වීරසේක මහත්ම තුළ පවුල පින් මත් පිරිස මීට මහයකට පෙරපරලෝ සැපත් අනුර ලීබඩු අධිපති එ ඒේ වීර සේකරආද්‍රණි පියාන්ට පින් අන මෝදන් කරගෙන තමයි පින්කම සිද්ධ කරන්නේ එවාගේ වසර විශසකට පෙරමියගේ ඒ ගුණවතී මෑනියන්ටත් වසර පහකට පෙරමිය ගිය එමම් සෝමවත මෑනියන්ටත් වසර දහට්ටකට පෙරමියගේඒ සයිනෝනා ආච්‍යම්මා ඇතුළු සංසාරකත සියලම ජාතන්ට පින් අන මෝදන් කරගෙන. අනමෝදන් වේවායි පාර්ථනා කරමින් පින්කම සිද්ධ කනවා. එවගේම වෛද්‍ය ශාස්ත්‍රී ගැන් වු වෛද්‍ය ලිලාරත්න. එවගේම වෛද්‍ය නාමවංශ වෛ්‍ය අරංගල්ල කිය ගුරුපියවරුන්ටත් පින් අනමෝදන් කරන්නට ඒ පින්වත් පේ පිරිස බලාපොරොත්තු වෙනවා යිඉතින් ොහෝම කල්්‍යයාන ිත්‍රවරයක් හැටියට එඇතුමේ ඒ කාර සිද් කරනවා තිගේඒ මිය පරල්ලෝගගේ සියු ඥාතිීන්ටත් ති ගරුවරුන්ටත්. මේ පින් අනෝදැන් වේවා උන්ගේ පරලෝකී ජීවිතයන් සුව පත්තේවා. පාර්ථනා කරන බෝධයකින් චතුවාාර් සතති ධර්මයාව බෝධවේවා අපි සාධෝ කියාසිෙත් පතන ගමන්ම වෛද සරෝජන වීරසිං මහත්මියයට පවල ඇතැන්ටත් නිදුක් නීරෝගේ දීර්ගවස්වේ ලබේවා කියලාප ාශිරවාදය කරනවා.වාගේ මධදවසේ විශේෂයෙන් අපි පුුණ්‍යාන ෝදනාමකවසිහිපත් කරන ඔට බොහෝ පින් කරගන්න නෙත්්නාලිකාව අපි දන්නවා. නිරන්තරේමම බුධ සාාසනයහි පැවැත්ම වෙනුවෙන් විශාල ශාසනක සේවයක් කර ජාති නා. වටත් වඩාඉහා ගියපු සාාසනී නාලිකාව හැටියට තමයිමිකන්වර්තනාමින් හඳුන් වන්නේ නෙත්නාලිකාව ඇතිකරපු මේ වෙනස අද ලංකාවේ බොහෝ මාධ්‍යන් ඒවා ොරුදුකරගෙන ඒ මාධ්‍යන් හරහාන ඒවා ප්‍රචාරය කරවනවා ඉතින් මංහිතන්න්නේ නෙත් නාලිකාව පෙන්නූපේ මාර්ගය සැබවිම යහපත් ඉතිං ඒ නෙත්නාලිකාව ඔබ වෙනුවෙන් පින් සිතිං සිදු කරන නේත්‍රාභි වන්දනා ධාතු නමස්කාරය පින් උතුනි පැවැත්වෙනවා ඉතිං ඔබට බුදුරජාණන් වහන්සේ දැන් ඔබ දෙතිස්මහා පුරුසලක්ෂණ දන්නවා. ඔබට ස්්‍රද්ධාව උපදවාගෙන මේ දෙතිස්මහාපුරුසලක්ෂණ හදවත සතහන් කරගෙන ඔබට ලෝතුරා බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්නට පුළුවන්. ඉතිං නේත්‍රාභි වන්දනා ධාතු නමස්කාරය මෙවරත් ස්ථාන ගණනාවක පවත්වන්නට ඔඋන් දැන් කටයුතු සංවිධානය කරමින් පවතිනවක් ඉතිං ඒ නේත්‍රාභි වන්දනා ධාතු නමස්කාරයේ ඒ ධාතුන් වහන්සලා වැඳ පුදාගෙන ජීව මාන ලෝතුරා බුදුරජාණන් වහන්සේ වද පුතාගතාසේ ඒ උතුම් ධාතුන් වහන්සේලා වන්දනා කරගෙන ඔබට බොහෝ පින් සිද්ධ කරගන්න ශක්තිය දහිරෙ ලැබේවා කලපි මේ වෙලාවේ සිහිපත් කරන ගවන්ම අද අපි දේශනාව නිමාවට පත් කරනවා. එවගේම අද අපි සෙත් ප්‍රාර්ථනා කරමු නිනාලිකාවේ සභාපතිතුන්ට සාමාන්‍ය අධිකාරිතුමන්ටත් ඒවාගේම කාරමන් ලපින්වොත් හැම දෙෙනනාටමත් ඒවගේම මාමේලෝකෙට බිහිකරපමාගේ ආද්‍රණී මෑණියන්ටත් නිදුක් නරෝගේ දීර්ගෞස්ේ ල බේවා එවගේම මියගිය මාගේ ප පියානන්ටත් මේ පින් අනුමෝදන් වේවා මගේ සහෝදරින් දෙ පළටත්තුනුරුවන්ගේ ආශිරවාදයල බේවා. මහන කළ මාගේ ගොරු දේවෝත්තමයණන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වී චතුවාාර් සත්‍ය ධර්මියය අවබෝධ වේවා. පවිදි කළ දාපටන් මේ මහොත දක්වාම. මට අර්ථෙන් ධර්මින් අනුසාසනා කරපු සියලුම්ම කල්්‍යයාන මිත්‍ර ගොරුවරුන්ටත් පින් අනමෝදන් වේවා. මේ ධර්ම මාර්ගේමට විශාල ගමනක් පෙන්නු. ධර්මයමටට කියල දෙෙන ධර්මීමට උගන්නපු. මමාගේ ගුරුදේෝත්තමයානන්ටත්මී පින් අනුමෝදන් වේවා. අවසාන, ඔබාප හැමදිනාම ප්‍රාර්ථනා කරන බෝධියකි මුතුම්මු චතුරආර්ෙ සත්‍ය ධරමියවබෝධේවායි. සාධෝසාධෝ සාධෝ කියාපේ ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටහා චබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පඤඥන්තන් අනුමෝධත්වා චිරන් රකන්තු සම්මා සම්බුද්ධ සාසනං. சிරන්රකන්තු සම්මා සබුද්ධ දේசනங சிරරකන්තු සම්මා සබුද්ධ සාාවක